නමු බුද්ධහය වාසනාවන්ත සැදැහැවත් පිඟතුනෙ අද මේ අහන් සූදානම බණ ඇසය යුතු හරි විදිහ. බණ අහනායටත් සමහරලාවට බන ඇසීම කියන එක වරදි නෝ. හරියට බණපදය එහවි නැත්තං ධර්මයට ගෞරව කරලා බනපද එහවි නැත්තං. ධර්ම ගෞරවේ තියාගෙන බණ ඉගෙන ගත්තේ නැත්තං එතනතු වරදි නෝ එනිසා මේ බනපදය ඇත්තටම බොහෝ දෙනකුට ආසිරවාදය අපි බනාහනකොට කොහොමද හරිවිදිහට බණ ඇසය යුත්තේ මේ සමාජය සමාරලාට කතාාවෙනවා මෙච්චර බණහන රට මෙච්චර බණහන රට මෙච්චර බණහන රට කියලා එහෙම හරිට නිකන් කතාාවක්තියෙනවා ඒනකට මෙච්චර බණ කියන රට එහම කියල නිකම් මේ කතාව තිනක නිකන් කතාවක් විතරයි බණ අහනවා කියනකට වැදගත්කම දෙන්නේ කීයෙන් කීදෙනද. බලන සාමාන්‍යයේ ධර්මදේශනා ඔය ගම්වල සමහට පිට්ටනිවල ශාලාවල ධර්ම දේශනා ලැහැත්ති කරනකොට. ඒ ධර්ම දේශනාවක දේශකයන් වහන්සගේ බණපද අහන්ඩ ඉස්සරහට ඉස්සරහට පැමිණිලා බණහන පිරිසද. වැඩිපුර ඉන්නේ. ැත්තම් නතියනතනින් ඇත්තෙන්න්ට උත්හ කරන පිරිසද. සාමන ලොකු මිවස කලෂෝ එකක් තිබුණු එක්කෝ දේශපාලන සැසියත් තිබුණ මැතිවරණ රැලියා. ඒ වගේ දේශපාලඥෝ කරන කතා ඒ නඟට සංගීත සන්දර්ශනවද ගායක ගායිකාවන්ගේ දේවල් බලන්න ජනයා ඉස්සරහට ඒ ඒ කියලා ජයි බට ගැහලා හරස් කරනු මෙචර බහන රට මෙචර බණහන රටකිවට ධර්ම දේශනාවක් කහන්ඩ එනකොට ඒ දේශනාව වෙනුවෙන් ඉදිරියට විල්ලා බණපදහන්නේ කීයෙන් කියේ දෙෙනාද. කොච්චර අඩුයිද ඒක තමන් තමන්ගේ පැත්තට හැරිලො බලන්න ඕන. මම බනහනකොට ඉදිරියට ගිහිල්ල දේශකයන් වහන්සේ දකිමින් ධර්ම ගෞරවන් බණහන්ට කැමති කෙනෙක්ද. එමන තම් ම ඔයි කොහේ ර අසකට මුල්ලකට ගිහිල්ල පස්සට වෙලා මගේ කටයුත්තන් මං හහි කර කර ඔහහි ඇහෙන බනපදීට සවන්දින එකද මාත් කරන්නේ. පිහිතන්න ඕ එක. ඒනකට බලන්න මේ මිනිස්සු තමන් කරන රැකී රක්ෂ ආයතන වල නිවාඩුදාගන කරන එකඒක දේවලද. උපන්දි නවලට නිවාඩුදනවා. ඒනගට දරුවන්නේ කටයුතුළට නිවාඩු දානවා. ඥාතිීන්ග කටයුතුට නිවාඩු දානවා. විනෝද චාරිකායන්න නිවාඩුදානවා අපි තුම එකදිගට වැඩ කරලා වැඩ කරලා. අද මහන්සී වගේ කියල නිවාඩුදානවා. ලේසි කෙනෙක්කින්නවාද බනක් කාහණ්ඩ නිවාඩු දාන. ලේසි කෙනෙක් කින්වවාද ධර්මී හැසිරීම උදෙසා නිවාඩු දාන. ලේසිකෙනෙක්ින්වාද සෑයක් බෝධයක් වන්දනා කරන්නට අන්ඩ නිවාඩු දාන ඒකත් සැදැ සිතින් මොක හරි බාරයක් කාරයක් ඔපපු කරන්නට වගේෙන ඕන නිවාඩු දයයි. සැදහැ සිතින් සෑයක් වඳින්ට සැදැහැ සිතින් බනපදයක්ක හන්ට උපෝසත සීලය වගේ සමාදන් වෙලා දවසක් ගත කරන්න නිමඩු දාන්නේ කීයෙන් කීදෙනද එනිසා හොදට තේරුම් ගන්න අද මේ කියන බනපදි අඩුපාඩු ගොඩා කදාගන්න පුළුවන් බනපදය බනපදය ගැන ගැටනු හිතකින් ඇහවුන්නම් හිතරිදයි නමුත් හොදද ගෞරවින් මේ බනපදයට සවන යොමු කළුන් අපේ තියෙන අඩුපාඩු ගොඩා කදාගන්න පුළුවන් බනපදය මේ අහන්ඬ සූදානම අප ලොෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මස්වාමී වූ ශාස්තෘන් වහන්සේ පවා. ගුරුතන් හි තබාගත්තේ ශ්‍රී සත්ධර්මයයි. ඒ ධර්මය හද්ද අපි කොයි තරන්න ගෞරමින් බණයසී යුතුද. අපට අනුකම්පාවිෙන් ධර්මය දේශනා කරළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කෑර්වේවා. නමෝතස්භගවතුොවරහතු සම්මා සම්බදස්සසාදුසාදුසාදු ධර්මේ අහන තාක පිංවතුනේ අපි කවුරුත් දැනගෙන හිටියනේ අපි යන්නේ සසරක කියලා. ධර්මේ අහන තා අපේ හදවතුලට දැනුන්නේ මේක තාවකාලික ජීවිතයක් කියලා. ධර්මය අහන තාක් අපට දැනුන්නේ ක ෞදතිකව ගොඩනග ගන්න ඔක්කොමදේවල් මට මගේ මරණේද අතාරන්න වෙනවා කියලා. දර්මේ අහන තාර් අපේ හදවත්තුලට බරට දැනුන්නේ. මගේ තරුණකම නාගවීමෙන් කෙලවර වෙන මං අසරණ වෙනවා. මගේ නිරෝගීකම නැතිවෙලා ලෙඩවෙන එකක් එක්ක මං ඉන්නේ. මං ප්‍රිය කරකර මං ආදරය කරකර මම ප්‍රීතියෙන් එකට ඉන්න පිරිස. මට අහිමිවෙලයනවා. මට මගේ ජීවිත අසරණකමක් තියෙනවා කියනෙක් අපට දැනනේ ධර්මය හන්ඩ ලැබුණු නිසා. තෙරුවනේ ගුණ අපිට හන්ඩ ලැබුණේ ධර්මය නිසා සෑබෝල වටිනාකමට ලැබුණේ ධර්මය නිසා ධහතුන් වහන්සේලා වඳනු පුදනක වටිනාකම අප හන්ඩ ලැබනේ ධර්මය නිසා ධර්මය හන්් නොලැබුුණාන. අපි මොනවා කරකර. මේ පණකෙන්ද තියන ජීවිත කාලයේ ගත කරයිද. පනකින්ද කොතන කහිවේද දන්නේ. එහ ජීවිතයක් ඇතුළේ අපට සත්පුරුසියෝ නිසා කල්ල්‍යාන මිත්‍රියෝ නිසා පින්ව දුන්නේ බණහන්ට ලැබුණ මේ බඳ ධර්මදාන පින්කං කරන්නට ලැබෙන්නේ සත්පුරු ශාසරය නිසා සසර ගැන තෙරුවන ගැන ධර්මය තියන වටිනාකම ගැන අපට කියල දුන්නේ අපට මුණ ගැහිෙච්චි ඒ උතුම් සත්පුරුෂයන් වහන්සේ අපගේ කල්්‍යයාන මිත්‍ර පරම පූජනී, ගුරු දෙේවන්න හන්සේ ගුරු දෙවිදුන්ට අප හැම දෙනාගේ වන්දනාව වේවා. සාතු, සාදු, සාදු. එංගලන්තේ පදිංචි පින්ංවා නෙලුම් චූලනී සහ රම්යා කියන්න සැදැහැවතුල්ලා. අද ධර්මදාන පින සිද්ධ කරන්නේ. දිවිගමනට නිරතුරතුන් කල්්‍යයානොමිත්‍ර සම්පත්තියම ලැබේවා. අපට චතුරාර්ය සත්‍යය අවබෝධ කරනට මේ පින හේතුවේවා කියන්න. උතුම්මූ පුුණ්‍ය ප්‍රාර්ථනාවෙන්. ඒ අපගේ ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය දන්දීම මේ ලෝකේ තියෙන්න දානාතරේ අග්‍රම දානයයි. අග්‍ර ධර්මදානය අගග්‍ර චේතනාවකින් කරනවා කියලා කියන්නේ. ඒක පින මහත්පලයි මහනිසංසයි ඒ කාන්තකොට මහත් පලයි මහනිසංසයි. ධර්මය දන්දීමත් අග්‍රධානය චේතනාවත් අපට චතුරාර් සත්‍ය අවබෝධ කනන්ට ැබේවා කියන එක නං චේතනා මාත්‍රයකින් සිතුවිලි මාත්‍රයකින් පවා තමන්ගේ පන්න මහත්පලයි මහානිසන්සයි ගුඩාක් සන්තෝසිට පත්තින්ට පිංවතුළගේ අද ධර්මදානය නිසා බනා අහනායටත් බොහෝ කළක් බනහනායටත් වෙශාල් ආසිරවාදය මේ බනපදෙන් සැසේවී. බණහන්ට හිතේ ආසාාව තිබ පමණකින් හරියට බණහඩ බෑ නිතර නිතර බණහනවාකිවූ පමණකින් හරියට බැනැෑහවා වෙන්නේ ඒකද මේ බණපදෙහින් තේරේවි. මේකන මා මූලික කරගන්නේ චවක ජාතකය ලාමක තැනැත්තාගෙන බුදුරජාන් වහන්සේ වදාළ දෙසුම ඒ කාලෙේ ශාස්තෘන් වහන්සේ වැඩවාසේ කළේ සැවැත් නූර දෙවරක් මහ වෙහෙරේ. බුදුරජාන් වහන්සේ ජේත වනාරාම ඉන්න කාලේ චබ්බගගිය කියන භික්ෂුන් වහන්සේලා දෙවරමයම හිටියා. චබ්බගග කියලා කියන්නේ මේ සම්බුධ ශාසනය ගොඩාක් අරුබද හර්තපුූ භික්සුන් අස්සජීපු නබ්බසුක මෙත්තිය බුම්මජක පණ්ඩුක ලෝහිතක කියන භික්ෂූන් වහන්සේලා හය දෙනා මුල්කරගෙන සෑහෙන පිරිසක් හිටිය. මේ චබ්‍යගගේ භික්ෂුන් වහන්සේලා ඒ කාලෙ. ට ප්‍රසිද්ධියයක් හදාගන්ට නිකන් තමන්ට දායක කාරකාදී පිරිසක්හදාගන්නේ. ධර්මය කියනවා කිසිම්ම ගෞර වෙන්නේ. සමහලට දහම් කතා කරනවා කිසිම ගෞර වෙන්නේ. කිසිම ගෞරවෙන්න ඇත්තිේ කුමක් ගැනද ධර්මය ගැන. ධර්මය ගැන කිසි ගෞර වෙන්න ඇතුව. ඒ භික්‍ෂුන් වහන්සේලා ඔහ තමගේ දහම් ඇසුරු පවත්වන්නේ හ ලොතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේ පවා ගොරුතන්හිතියාගත්ත ධර්මය ඔ නිකං කෙලි බඩුවක් වගේ ධර්මයගෙන කිසි ගරුඇන්නද කුලක්කුට කකුලදාගෙන අනික්ෙනක් කකුලක්කුඩ කකුලදාගෙන ඔොහහි කතා කරනවා. සෙරෙප්පු දාගෙන ඔහි බණ කතා කරනවා සමහල්ලාවට හිසත්තු වහගෙන සිවුරපොරෝගෙන නිකං ඔහේ සිවර උඩින්දාගෙන එහිම් ධර්ම කතා කරන ෝය හිත හිතර දැංගොල වාඩිර ධර්ම කතා කරනවා. කිසි ගෞර වෙන්නේ ධර්මය කියන කෙනාට ගෞරවයකුන්නේ ධර්මය අහන අයට ගෞරවයකුන්නේ. ධර්මස්වාමී වූ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේක දකිට ලැබුණා. බුදුරජාන් වහන්සට මහා සංවේකයක් ඇතිවනා. භාගිතුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා සියලු දෙනාව සැවැන්වුවර දම්සබහා මණ්ඩපේට බණ කියනාා තැනට රැස් කරලා භික්‍ුන් අහසේ ඇහුවා. හැබැෑතු මහණනී දැන්දැම් මේ භික්‍ෂූන්හන්සේලා පහත් ආසනවල වාඩිවෙලා උස්සාසනවල ඉන්න ගිහිියන්ට බණ කියනෝ කියන ඇත්තද කෙළෙව්වා. තමන් පහත් ආසනයක වාඩිවෙලා තමන්ට වඩා උස්ආසනවල වටිනාසනවල ඉන්න ගිහියන්ට. එ මේ අය බන කියනවා කිය හැබැද කවා ලොක ලොකු ගිහියන්ග පාදගන්න තමන් පොඩි ආසනයක වාඩලා අ ලොකු පුටුවල ඉන්න ගිහියන්ට බණ කියනෝ හැබැවද කිය හවා එතකොට භික්‍ෂුන් හන්සේලා මේ එන බග බික්ෂු තෙැසල හිට අනි භික්ෂු ති අනනි භක්ෂක වාහ ක් බුදුරජාණන් වහස වදාලා මානෙන එක නොකළ යුතු දෙයක් විසින් සත්වෙන් කරෙහි අනු කම්පාවෙන් පවසනලදද ධර්මයට ඔබ ගෞරව දැක්ක යුතුයි. මානන මෙබඳු ස්වාකාත ධර්මයකට ගෞරව දක්වන්නේ නැත්තන් මේ ධර්මය මොුණ ගැහුණු මොහොත ඔබලාට අහිමි වෙලායා ධර්මය මොුණ ගැෙන හැමදාම තියෙනවාද. අපිට බලන් අපි මනුස්සලෝ කෙටනකොට අපි අවුදු හැට හත්තෑකට අසුවට මයි ධර්මයලැබිලදීන්නේ ඒකනුත් සාමාන්‍ය බනපදයක්ත් තේරෙන්ට පටන්ගන්නකොට අවුරදු දාායිවිදිදර වෙනවා. අවරු දසුවකින්න මනුස්සයටට අවුදු හත්තෑයක්ක් විතර තම බණහන්ඩ ලැබෙන්නේ ඒකු පින්ව තුල තම තමගේ ජීවි ගැන හිත ලන්න අවරුදු දයගේ වෙන කොටම තේරෙන විදිහයට දර්මය ලැබුණද කියලා සහට අවරුදු තියහ තිස්පා හතලී ගිහින් තමයි අපට ධර්මය හම්බුණේ. පොඩ්ඩි කාලෙකට ඒ පොඩිකාලෙක ධර්ම ැබුණ මොහොතේත්. ඒ ධර්මයට ගෞරව කරන්නේ නැවන ධර්ම ඇසු කරන්නේ මේ ලදමහොතනිකම් නිස්කාරණය අවසං වෙලා යයි. නැති පාපකරම ගොඩකු කරගෙන අවසං වෙලා යැයි. ධර්මයට ගත් දක්ව් ඕන ගෞරවේ දක්වන්නේ නැතුව. අපේ ජීවිතට සෑහෙන පාඩු කරගනී අපි. බුදුරජන් වහන්සේ ඒ සියලු භික්‍ෂුන් වහන්සේලාට ධර්ම ගෞරවේ සම්බන්ධීෙන් සික්ෂා පෙනෙව්වා චත්ත පානස් ආගිලා අනස් දම්ම දේශස් සාමිති සික්කා කරණීයා. මහනිනි හික්මෙන්ට කුඩයක් ඉහලාගෙන ඉන්න නොගිලන් කෙනාට බණ කියන්නෑ කියලා හික්මෙන්ට. තමන් කුඩයක් ඉහලගෙන ඉද්දී එයා මේ ගිලන් කෙනෙක් නෙමෙයිනම්. මො කර ෙඩක් හේතු කරන්න එයාට කුඩයක් කියලලා ගට වෙලා තියෙන්නේ. ඒක කමක් නෑ එයාගේ ගිලන් භාවේ එයාගේ සරීරයට එක මේ ඒකුඩි අවශ්‍යයි. නොගිලන්නන් කුඩයක් ඉසලාගෙන ඉන්න කෙනාට ධර්මය කියන්ටපා. පිංගදන ධර්ම දේශකයන් වහන්සේලාත් හිතර ගන්න ඕන බන කියනයත්. බනහන ඔබත් මේක හිතට ගන්න ඕන. නිකන් දහම් පදයක් අහන්නේ කියන එක ඒක බර ඒක ගෞරවේ හිතට නගාගෙන බණහන්න. බුදුරජන්ස බදාලා කොඩ ඉහලගෙන ඉන්න නොගිලන්නට ධර්මය කියන් එපා. ඒලඟට දණ්ඩු පොළු අතතියාගෙන ඉන්න නොගිලන් කෙනාට ධර්මය කියන් දෙපා. ආයුද්ධ අතතියාගෙන ඉන්න කෙනාට නොගිලන්නන් ඒ නොගිලන් කෙනාට ධර්මය කියන් දෙපා. ඒ ගිලන් කෙන සම්න්ධින් බදුරජන්න්නන් ස හැමතිස් සේම යම් මේ ලෙහිල් භාවයක් කරලාතිනවා. ආයුදධ මේ අත දරාගෙන ඉන්න නොගිලන් කෙනට ධර්මය කියන් දෙපා සැත් අතදරගෙන නොගිලන් කෙනාට ධර්මය කියන් දෙප පාවහන් දාගන ඉන්න නොගිලන් කෙනාට ධර්මය කියන් දෙ එපා. අමාන කෙනෙකු ය දවැඩියාවගේ ෙඩක් හැදිලලා හැමතිස්සම සෙරපපු හ සපතු දාගනිින් නො කෙනම කරිකත්තිය නකුලෙතුවාලය ඒ වගේ කෙනෙකුට ඇරුණුකොට සෙරෙප්පු දාගනි ඉන්න සපත්තු දාගන ඉන්න නොගෙලන් කෙනාට ධර්මය කියන් දෙපා. යානාවක ඉන්න නොගෙලන් කෙනට ධර්මය කියන් දෙපා සයනයක සැතපිලා ඉන්න නොගිරන් කෙනනට ධර්මය කිය බලන්න මේ දර්මීම කොච්චට ගෞරව ද ොද කියලා. එ අවස්ථාවක ධර්මස්වාමී වූ අපගේ ශාස්තෘන් වහන්සේ භික්ෂුවකට දහම් අවබාදයක් යැව්වා තවත් කෙනෙකුගේ අඇති එ භික් ගින් භික්ෂුව ගිලන් භික්ෂුව වෙනුව බුදුරජාණන් වහන්ේ දහම් මනුවාසනාවක් යැවවාය කියන්නේ මේ භික්ෂුවට ගිහින් මෙහෙම කියන්නට කියලා බුදුරජන්හසේ දහම් අවවාදය ගිලන් භික්ෂුවගේ ලඟට ගිහින් ඒ භාගිතුන්හන්සක වචනය අරගෙනපු භික්ෂුව වචන කියන්නට ලැහැත්ව වුණා එතුකට ගිලන් භික්ෂුවකි වාශමතුන් ඕක දැහම කියන්න එපා ඕමින්ට මට මේ යහනාවෙන් බහින්ට න්න ඇතිල්ලා ඉන්න ලෙඩෑැදෙන් ම බීමට හින්දෝන. මංවගේ කෙනෙක් කොහොමද බුදුරජාණන් වහන්සගේ ධර්මය සයනයක සැතපිලා අහන්නේ. බලන්න ධර්ම ගෞරවී. බලන්න ධර්මයට දීල තිබුණු ගෞරවය. එවතම ච්චර ගිලන් වෙලා හිඳලත් අවසාන මහස්සේ සෞ් කලෙසුන සා රහතන් වහසේනම බෞට් පත්තුන හරිවිදිහට බණහපු නිසා. නිසා ධරමයට ගෞරවේ න් තියාගන්නම ඕනු බිහුදුුනේ. ගොඩාක් ගරු කරට දරමේට බුදුරජණන් වහන්සේ වදාලා පල්ලත්තිකාය නිසින්නස්ස අගිලානස්ස දම්මන් දේශත් සාමීති සික්ක කරණීයා මනනිි හක්මෙන්ටට ඔය නිකං අර මේ ඔහේ වාඩිවෙන්නේ නිකං හරියට පිළිවෙලකට වාඩිවෙෙන් ැතුව මේ ධනහිස් නමල බිම නිකං වාඩිවෙන්නේ කිසි ගෞරවෙන්නතු ආංහිෙම වාඩිවෙල ඉන්නයටව එහෙම ධර්මී කියන්න පාකිවා. ගෞරවාන් විත නැතිකෙනාට එහෙම දර්මය කියන්නපා. ඊළඟට වේටිත්ත සීසස්ස හිසේ වෙළුමක්තියාගෙන ඉන්න හිස සැරසිල්ලක්. ඔළුුවේ සමහලට තුවාලින් නොය ක්‍රෙදිවලින් සැසිරදාගෙනනින් වනේ එහම ඔළුුවේ සැසිල්ලක් තියෙනවනන් එබඳු නොගිලන් කෙනට ධර්මය කියන්ටපා. හිස් වැසුමත් දාගෙන ඉන්න නොගිලන් කෙනාට ධර්මය කියන් දෙෙපා. චමාය නිසි දිත්වා ආසනය නිසින් නස්ස අගිලානස් දම්මාන් දේශස්සාමිති සික්්කා කරණීය. තමන් හිටගෙන ආසනයක ඉදගෙන ඉන්න අයට බණකයන් දෙෙපා. ඒ තමයි ධර්මස්වාමී බුදුරජන්හස අවාද අපි දකින්නේ දද විකාර. මේ උන්නහසලලා බෝඩ්වල ලියලිය බණ කියන්න දකින්නෙ. ගුරුවරූ ගන්නනවා වගේ මේ ප්‍රතක්්ඥන විෂයන්නං එහිමි ගැන්නට කමක් නෑ. ප්‍රතක්ඥාන විසයක්න එහමිගන්න එක ලොකු දෝසයන්නේ ඒත් උගන්න ගුරුවරයා තමන් ගුරුවරයාකට දැනගන්නවඕන. තමන් හිටගරන ශිල්පයක් දෙනවා කියලා කියන්නේ ඒ ශිල්පයට ගරු කරන්නේ. අද අද අපි දකින්න ඇ දෙද ක්‍රමවේද ඒක සාමාන්‍ය අධ්‍යාපන්ට ගිහින්දෙනවා ල්ට ගිහින්තියෙනවා ටියෂන් වඩ ගහිතියෙනවා ඇයි ඒක කියන බනකටත් ගන්නේ නීචයි බෝඩ් වල ලිය ලිය මේක ලියාගන්න මේක ඇතගන්නට මේක වෙන්න මෙහෙමයි ඒ තලගගහ තමන් හිට කෙන වාඩ දහම් අසනා පිරිසකට බණ කියනවා අන ඉතර නිකා යන්න පුළුවන් සංවාදයක් නේ තේරුනා කියලා හිතරන්න පුළුව මයි කරගෙන සමහරු ඇවිදැවිද බන කියන්නේ ගිහි පැවිදි දෙකම වාඩිවෙලා බණහන පිරිස මැද්ද ඇවි දැඇවිද බන කියීනවා එහිටයනවා මෙහිට යනවා මේ ඔක්කොම ලාබසත්කාර කැමැත්තින් ධර්මය පාවාදීම ධර්ම දේශකය අඳුනගන්න ඕන කියන්නේ මගේ එකක් නෙමෙයි බුදුබනක් මං කියන්නේ මගේ දෙයන්නේෙමි බුදු බනක් මං කියන්නේ උගන්නන්නේ මගේ දෙයක් නෙමේ බුදුරජාන් වහසේ ධර්මය මමත් ශ්‍රාවකයෙක් බුදුරජන් වහසේ අවවාදයක් කළ චරතභික්කවේ චාරිකන් මහනින දම්චාරිකාය හැසිරෙන්න්න කියෙලා මාම මේ කරන්නේ දහම් චාරිකාවයි මං කරන්නේ මගේ බදුජන් වහන්සේ ප්‍රචාරය කරවන්ඩ උත්සාහකරපු ධර්මය මටත් හැකිවිදිහට ප්‍රචාරණය කරවීමයි මේක මතකතියන්නේ පැයි. අඩුගාන බණ කියන උන්න්නහසලට ඒක මතක නැත්තන් බණහන ඔබවත් ඒ මතකතියක හන ඔබවත් එකක තරම් ගන්ඩ දේශකයන් වහසනම ධර්ම ෞරවයහි තොරවනම් බන කියන්නේ ඒ බනාහන්ඩ එපා ඒකට හේතුව නීච හිතකින් බණ කියන කෙනෙකුගේ බණකින් ඔබට ආරථයක් වෙන්නේ එහිත නීචයි ධර්මයට ගෞර වෙන්නේ ධර්මයට ගෞර ය ඇති පුද්ගලය හිටගෙන පණ කියනවා එබඳු නීච පුද්ගලයකුගින් තමන් බණයහුවා කියලා අවදාවන් නිසාහරවත් ධර්මය ඔබේ හිතට කාවදී කියලා හිතන්න එපා. ධර්මයට ගර කරන්න ඕන ගොඩාක් ගර කරන්න ඕන සිංගුතුනි සසර දුකින් අපි ව නිදහස්කරන්නේ ධර්මේනම්. අපේ සංසාරයක පටල වෙච්චි දෝස ඔක්කෝම නහන්නේ ධර්මේ නන්. අපි ධර්මයට කොච්චර ගරු කළ යුතුත. රාගෙන් දවේසිෙන් මෝහෙෙන් ගුටිකන අපි මේ හිත් සුවපත්තින්නේ ධර්මයන්නම්. අපි ධර්මයට කොච්චර ගරු කළ යුතු. ඩහඩ අපපු සංසාර ගමනී කඳුළු වියලවන්නේ ධර්මේ නං. අපි ධර්මයට කුච්චර ගරුළ හිතුද. හිතන්න. හිතම්න්නේ එක තදී. තමන්ගේ හදවවෙති ධරම ගවරු ඇතිකර ගන්නට කවදාවත් වරදින්නේ බදුරජන්හස වදාල නීච ාසනයක ඉඳගෙන උසස් ආසනයක ඉන්න නොගිලන් කෙනෙකුට බනක කියන් දෙ එපා. ඊනකට තමන් පිටිපස්සී යන ගමන් ඉස්සරාහින් යන කෙනෙකුට බණ කියන් දෙ එපා තමන් නොමගකී යන ගමන්. හොඳ මඟක යන කෙනෙකුට. දර්ම ධර්මයට ගඩු කරන්ට්‍රය කියලා. බුදුරජන් වහන්ේ එද අවවාද කලා ඉටවසේ භාගිතුන් හස වදාලා මහනිනි ඉස්සර හිටපු නුව නැත්තුූ. පහත්තාසනයක වාඩිවී සිටින ගුරුවරය. උසස්සාාසනයක වාඩිවෙලා ඉන්න කෙනෙකුට බාහිරමන්ත්‍ර ගැන්වීමට පවා දොස් කියලති නවා. ධර්මේ නෙමි බාහිරමන්තරයක්ක් වෙන විශක ගන්නිකට පවා දොක ස්සරහිට නුවනැ ඒ පූර්ත තමයි චවක ජාතකය ගොඩා කිස්සර කාලේ බරණෙස්ස බමදත්ත රජුරුව රජකන් කළ. ඒය කාලේ අපි බෝධි සත්ත්‍යය උපන්නේ සැඩොල් කුලේ හීන දීනුලේ බෝධිසත්‍යය උපන්නේ කුලයන් අතරි නීචම කුලේක බෝධිසත්වය ඉපදිනා නිසි වයසට එනකොට පවුල් ජීවිතයක් පටන්ගර ගත්තා විවාහයක් වෙලා දැන්වන්න බිරිදට බඩට දරු පැටියෙක් ඇවිල්ලා බිඳට හටගත්තා දොළදුකක් බිරිද මේ බෝධි සත්තු ස්වාමිපුරු සෑයට කිව්වා අනේ ස්වාමී මට අම්භයක් අනු බව කරන්නට ඕන්න මට අඹ ක්ට දොළදුකක්කාවා ඒ කාලේ අම්ඹ අවාරය බෝධි සත්ත්‍යය කිව සොඳරී මේ කාලය අම්ඹ අවාර නොවෑ කොහින්දු මේ කාලේ අඹ වෙන මුුණ හරි ඇමුල් ජාතියක් ගෙන දෙටද එදකොට ඇ ඇස්සල කඳු පුරංකිවවා මට හිමිපා වෙන ජාතියන්නේ මට අඹයක්මයි කණ්ඩාස ති යා මට අම ගෙනඳදුු ැත්ත මගේ දොදුක සසිද නැතිවී කොහෙන් හරි මට අපයක් ඕන අමයක් නොලැබී මට මන හරියෝනුත් ඉතින් හිතා හදාගන්ට්‍රය කිව්වා එදකට දැන් ඔන්න බෝධි සත්‍යය කල්පනනා කලා හරි වැඩේ මේ දොළදුක සසිින්දුවන්න වැරුුණුත්හම මට තව කාරදරය දෙැ මොකා හරි කරන්න ඕන මේක හෝදමදය තමයි රජරුවන්ගේ උයනේ තියෙන අවුරුද්ධ පුරාම අඹ පල ලබාදින අබ ගැහින් ගෙඩියක් කඩාගන්න එක මංවගේ සැඩුලෙකුට රජයකම්බදේද. එනිසා මේක ඉතින් අහලා කරන්න බැරිියක හොඳමදේ තමයි රෑබෝ වෙනකං ඉඳලා මං පැනගණ්ඩුවඕන රජ වියනට කලුවරම ගහට නැගල ඔය අතපත ගානකට බැරියි අඹ හොයාගන්නඩ අබේ කඩාගෙන මං බහිනෝ. එඒම ඉතාගෙන සතවූ රෑජාමී රජ වෙනට පැන්න. කලුවරේ මොහි හි මෙහි අල්ලගෙන අෙන අඹගහට ගොඩ වන ගොඩලා දැඟති කලුවරේ. කට්ට කලුවරයි මේ අතු අල්ලගෙන අල්ලගෙන පරිේසෙමින් එඉහිටම මෙහිට යනවා මෙහිම අල්ල ලනවා අභයක් කහුේද කියලා අභයක් කහුන්නේ. එල්ලි වෙනකං අඹයක් කහුන්නේ. සාමාන්‍යෙන් පාන්දර ජාමි වෙලා අඹගහ ඇතුලත් අඳර කොළගොඩන සාමාන්‍යෙන් හොදරම වගේ ලිය වැටනකම් අඔබයක් කොයා ගන්න බෙරගිය දැන් ඔන්න එලි වෙනකොන අඹගෙඩියක්හඳන ගැත්ත අඹගටිය කඩාගත්තා කඩා ගත්තට දැන් බැහල ඇට බේ රජවින්ට බැස්සගම රාජපුරසිූ දකිනෝ කල්පනා කලා දැන් ඉතින් කරන්න තියන වැඩේතුමයි රෑ වෙනකං ඉන්නවා ඉඳලා රෑ බහිනවා දැන් කඩාගත්ත අබේ තියෙනන්නේ රෑ බහින්දං කියලා හිටිය ඔන්න එදා මේ අඹගහා යට බරණැස් රජුරුවෝ පොරෝහිත බ්‍රහ්මණයන්ගේ මන්තර ඉගන ගන්න දවස. පොරෝහිත බමුණ සිිල්ප කියා දෙන්නේ රජුරුවන්ට මේ අම්ඹහෙවනයට. ඔන්න බෝධි සත්‍යයූ ගහෞඩ සැඟවෙලා මෙෙම යට බලාගෙන බෝධ සත්්‍යයට පේනවා උසස්සාාසනයකුයි නීචාසනයකුයි ගෙනම්වාික්. වෙලකට තියෙන පුටෝගයි පහත් පුටෝකි ගෙනවා. මරජුරුව ඇවිල්ලා අර උස්සාසනය හොඳට හරි බරිගැහිලා වාඩි වුුණා. පුරෝහතය ඇවිල්ල රජුරුවන්ට ගෞරු වෙද්දක් කළ අර පහත් පුටුයි වාඩි වුුණා. දැන්මෙන් මන්තර කියල දෙින් දැහි සූදානම බෝධි සත්‍යයෝ කල්පනා කළා. හපොයිමින් පුදුම වෙඩ මෙදැනති රජුරෝ සිස්්‍යය නොවේ. රජාවනත් සිිස්්‍යය එදකට සිස්්‍ය න්නෝනී උත්ස්සාසනයද පහත්තාසනේද. දැ මේක විමාරු කරගෙනනේ. ගුරුවරයා පහත්වාසනයට ගිහින් සිිස්්‍ය උත්ස්සාසනය තාද පටලන්හින්නේ. සිිසියෝ වාඩි වීගෙන ගන්නේ ගුරුවරු හිටගෙනු ගන්නන්නේ පටලවෙලා. පටලවිල අද පිනද හදන්නද මේවා. මේ පටලවිලි අද්ද සමාජය අපිට හදන්න බෑ. මම මේක කියන්නේ බනාහන එකටවත් මෙහීන පටලවිල්ලගේ ඉන්ඩිපා. මෙහීන පටලැවිල්ල බණහනකටවක් ගේන්ටඩපා. තමන් අසුනක වාඩිවෙලා බනහිවට කමන්නේ ධර්ම දේශකයන් වහන්සේ උත්ස්සාසනයක වාහඩිවෙලා ධරම ගෞරෝවයකින් ධර්මාසනය මත බන කියද. ධර්මාසනය වාඩිවෙලා නං දේශකයන් වහස බන කියන්නේ අනිම් මිනිස්සු පුටුවල වාඩිවෙල බනැහෝට කමන්නේ. ඒක දසන්නේ. හැබැයි තමන්ට එතන තියන උස්ආසනය තිය නොන. තමන් බලන්න ඕන. තමන්ට ධර්මය කියන්ට සුදුසු අසුනකද තමන් වාඩිවෙලයිඉන්නේ ඔබට මතකයි නේද සාමාවතීගේ දාසී කුජ්ජුත්තර කුදජුත්තරාව බුදුරජාණන් වහන්සේගේ ඇසුර ලබලා භාගතුන් වහන්සගේ බණපදේ හපු පළවිනි වතාාවෙන්ම සෝවාන්නුනා. සෝවාන වෙච්චි ඇ ඇවිදින් සාමාවී බිසවට කිව්වා මට බුදුරජාණන් වහසේ මුණගැහුණා ම බණයහෝවා ඒ බණසුන්දරයි. එතකොට සාමාවති බිසෝකි්වා කෙල්ලෙ මට ලුවන්ද අපිටත්තේ බන කියල දෙෙන්ට කුජුතර කිවක් පුළුවන්. හොඳයි කෙල්ලෙ ඒනම් අපි බණහමු. කියාපම් බණ කියල කුජජුත්තරාවට පොඩි ආසනය පෙන්නල සාමාවති උශාසනය වාඩි වුුණා. දැම දාසී ස්වාමිදියයනයයි. සාමාාවති උශාසනය වාඩි වුනා වාඩිලා කිව කල්ලෙ ඔොහක වාඩිුව බනකි කියා පංකිවා. ඇක නෑ නෑනෑ මම්ම එහෙම බණ කියන්නේ. මම දාසි තමයි. ඒත් මම් මේ කියන්නේ ලොවතරා සම්මා සබුද්ධ රජාන් වහන්සගේ දනමේ ධර්මය කියනවනං නොබලා පහත්තාසනොවල වාඩි විෙන්ඩෝන. මෙතන තිරෙන උසස්මාසනි මංවාඩිවිෙන්ඩෝන පිරිසිදු වූ ශරීරයක් ඇතුව පිළිවලකන ඇතගත්ත වස්ත්‍රරයක් ඇතුව මම ගෞරවාන් විති විදිහටයි බණ කියන්නේ ම ගෞරවේ ධර්මයට දෙන්න ඕන එහමන තුම බණ කියන්න එකව එතකොට තමයි සාමාවතිය ඇතුළු පිරිස කුද්ජොතරාවව වෙනම සුවඳ පැණින් නහවලා ජයුතරට ඉතාම වටිනා වස්ත්‍ර හඳවලා එතන තිබුණු උසමාසනය කුජජුතරාව වාඩි කරලා ස්වාමි දියන ඇතුළු අනි සියලු දෙනා බිමවාඩි වුනාා හෙමයි බනයහොයි. එහෙම හපු ධර්මය පිහිටියා. අද ගුඩා බණහනවා ලංකාව පුරාම බණහනවා නිතර දේශනා තියෙනවාකිවවට බණ පිහිටන්නේ නැතිවින්ට ප්‍රධාන හේතුවම් මේක. ධර්ුම ගෞරවී නැති එක සමමාට ෆෝන් අතපතකගා බනහන්නේ. නපති යහ ඉන්න වෙලාවෙත් ඔයයි කොහැරී තැනකට හේත් වෙලා ෆෝර්න එක උඩටිහේදානවා පහලට පියදනවා. කිසිම ධහනම ගෞර වෙන්නේ. බණ ඇසීම උදෙසා වෙනම සැදී පැහැදිී පේවෙලා දා බණ කියන දේශකන් වහස ගැන ගෞරවයින් බණට අවධානය යොමු කරගෙන බණහන්නේ කීෙන් කිය දෙෙනද ඔබහිතරන්නේ. බන කහන්ට යනකට මම්ම යන්නන්නේ බනක් කහන්යි මමහදට බනපාද හන්ඩෝඕන කියලා හිතන පරිසිද වැඩි බනආන්න ගිහිල්ලා වාඩිවෙන්නේ කොතනද හේතුවෙන්නේ කොහොද කිය හිත පිරිදවැ. හිතන්න. තමන්ගේ හහි ගලන් බාහඇත්තිනකොට හේතුවෙන්න්නට පාකිල නෙමේ කිය මේ ආකාරුණික බව නෙමේ. හේතුවෙලා වනහනායට හිතරිද්දව ගන්න කියන කරුණ නෙමීමේ. නුවනින් තේරුම් ගන්න. තමන් දර්මයට ගරු කරනවාද. තේරුන් ගීම මේ බනපති තමන් ධර්මයට ගරු කරනවාද. අර ගහුඩ ඉන්න බෝධි සත්්‍යයෝ කල්පනා කළා මේ රජුරුවෝ කියලා කියන්නේ ඉගෙනගන්න දේට ගරු නොකරන අදහැමියෙක් නොවේ. ඊනකට මේ ආචාරිවරයා කියලා කියන්නේ තමන් උගන්නන්න සිල්ප සස්ත්‍රයට කිසි ගෞරවය නැති අධහාර්මිකයෙක් නොවේ ඔය දෙක හිතන කොටුම කල්පනාවා නොදෝකින් මාත් අධාර්මිකයක් නොවේ මම මගේ බිරිඳ වෙනුවන් බිරිඳගේ වචනයට වසංග වෙලා අන්සතු දෙයක් හොරකන් කරගන්නඩ අපපු හොර තක්කටියෙන්නේ මාතා දැහෙමියෙක් ඒම කල්පනා කළ තුම්ම ඥානය අපින්න සමට අනුන්ගේ ඇදේ විතරණි පේන්නේ අනුන්ගේ දවසි විතරයි පයන්නේ තමන්ගේ වක්කුම සාධහරණයි හරි එව නිවැරදි. බලන්න සසරේ පෙරුම්පරගෙන බෝධ සත්වු කල්පනා කලා මාත් අද හැමියෙක් නොවේ හපොයි හපොයි කියලා ඒ මොහොදෙම අර අඹගහින් වේගම් වේගින් පහලට බැහැනැවිල්ලා අන්තිමාත්තය ඉඳලා බීමට පැන්න. රාජරුවයි පුරෝහිතයයි මැතට පෙන්න්න පැන්න ගමන් තිගැස් වුණ රජයි පුරෝහිතයි තිගැස්සිලා නැගෙට්ට. බෝධි සත්‍ය වූ මොහොත්තම කෑ ගහල කිවවා අනේ දේවනි මං විනාසයි අ දේවනි මං විනාසයි තමුන් වහන්සේත් මුලාවෙලා මේ පුරෝහිතතුමාත් මුලාවෙලා හපොයි මාත් මුලා වෙලා. එතකොට මහා රජුරුවෝ කිව්වා එඹල ගහෞඩ ඉන්ඳලා මේ රජුළඟටත් පුරෝහිත ළඟටත් පැන්න තෝ කවුද. කියාපිය උඹදැ මේ කොහෙ ඉදන්දාව ොකක් දුඹ මේ පැන ම් ගමන් කියපු හරුපි කියා පංකිව්වා. එතකොට බෝධි සත්්‍යයෝ කියනවා මහරජනේ අපි තිදෙන මේ දැන්කළ හැම දෙයක්මලාමකයි. උගන්වනා ගුරුවරයත් ඉගෙනගන්න ගෝලයත් දෙන්නම දැක්කේ නෑ නොව ශිල්ප ඉගෙන ගන්නා ඒ පුරාණ ගුණදන් මිටි අසුනක වාඩි වෙලා ගුරුවරයා මත්‍රගන්වන්නේ ත්සුනකවාඩි වෙලා ගෝලයාත් මන්ත්‍ර ඉගන ගන්නේ. සිල්පෙට ගරුසරු ඇති බව දෙන්න තුළම ඇත්තේ. දෙන්නම දැන් ඒකුුණේෙන් චුතවෙනුව ඉන්නේ. පෙන්වා වැරද්ද. නිදහානයක් පෙන්නන්න පුරුසයක් වගේ බෝධි සත්‍යයව රජුරුවන්ටයි පුරෝහිතටයි වරද පෙන්වා. ගෝලයත් වැරදි ගුරත් වැරදි දෙන්නමලාමකයි. එතකොට බ්‍රාහ්මණයා කියනවා එතනි හිටපුූ. රෝහිතතුමා කියනවා ඇල්හාලේ බතුත් එක් නොයික් වෑන් ජනත් එක්ක මියුරු මස් රසයත් සමකින් කණ්ටපුට ලැබෙනවා එනිසා ඔය ගැන එතනම් මං ගණට ගන්නේ පුරාණ ගොුණදං ඔබකිව් රිසිිවරුණවැය පුරුදු කොළේ ඒ බ්‍රාහමණය කියනවා මට මටමී මම මේ රජුරටු ගන්නන්නේ මට ලැබෙනවා අලාව සත්කාර මට ලැබෙනවා හොඳට ඇල්හාලේ බතත් එක්ක මට හොදර කාල මම හිමින්නවා එනිසා මම මේ ඒටි කලැබෙන මටහොඳට මැති ය පුරාණ ගුණ දම් කියනේවා ඒවා පුරුදු කොලේ ඉස්සර හිටපු විසිිවරුණවාවා අපිට කරන්න බැකවා. දහිමනිි ඔ සමහට බෝඩ්ඩොල ලියලිය බණ කියන අය සමහල්ලාවට කල්පනා කරන්නත් අනිතයට කියන්නේෙත් එම මේ කාලි මෙිහම නොකර බෑ මේ කාල අපි මෙහම තමයි යුගන් අඩුවවෙන්නේ මේ කාලෙට මේක වැරදින්නේ ඉස්සර කරපු ඒවා දැන්කරට බෑ එහම කියනවා. එම කිය කිය තමන්ගේ ධර්ම ගෞරවේ නැති භභාවය සාධහරණී කරණය කරනවා. දැ පුරෝහිත ඇත් කිවවා මටම රජුර තමයි කණ්ඩ බොන්ඩ දෙන්නේ ඔක්ම දෙන්නේ පු රජතුමා රජතුමාගින් ඒ කාලා ඉති මට ඒටික ලැබෙන එක මට හඳට මැති ඒකී යපිලා න්නවා කි්වා එතකොට බෝධි සත්‍යය වහම්සේ රජරුවන්ටයි පුරෝහිතටයි මෙහිමම කිව්වා. ඒනම් ඔබ යන්ට වෙනින් තැනකට ලෝකය හරි විශාල නොවේ ලොව සිටිනා හැම දෙනාම උයාපිහා කනවා ගලක හැපි බිඳී නැසෙන කලයක් වෙනසෙනා ලෙසින් ඔබ තුළ ඇති ඔය අධධාරමය ඔබ වනසාලන්ටේ පා සාමා මැට්ට මැටියෙන් නම් මුට්ටිය හදල තියෙන්නේ ඒ මුට්ිය කොච්චර හැඩතල එක් තිබත් ඇවැඩන්නේ ගලක හැප්පිච්චිකමෑි කෑලි යනවානේ කොච්චර හොදේකක්කුණ තැනන්නේ කොච්චර පිළිවෙලකට තිබ්බන් දඩන්නේ මැටිනම් කැඩිල යනෝ. ගලක හැපිලා බිඳන්න මටිමුට්ටියක කොගේ ඔබේ ඔය අදහරම මේ එතකන මටි බහාවේ මොකද අධදරමේ ග සි ගරවවෙන්න තිකම ධර්මයගෙන කිසි ගෞරවෙන්න්න ඇත්තම් මුකේද ගරු කරණ කට ධර්මයට ගරු නොකරන්න කෙන කොමකට ගරු කරන්නේ අධර්මයට ධර්මයට කෙනෙක් ගෞරව නොකරන්නේ නම් හේ අධර්මයට ගරු කරන්නේය අධර්මයට නම් කෙනෙක් ගරු කර කර ඉන්නේ අධර්මය විසින් මැට්ටිමුට්ටියක් බිඳලදාන වගේ ඔබමනසලදාවී එනිසා ඕක කි තේරුම් ගඩ කිව මෙන්න මෙහෙම. හොඳනුවනින් තේරුම් ගණඩ මෙහෙම. දීරත්තු තන් යසලාබං ධනලා බංච බ්‍රාහ්මණ යාාවෘත්ති විනි පාතන අදම්ම චරණනවා. අධර්මයක් තුළින් ලැබෙන යසස් ලාභ යම කැද්ද. නොෙක් දනලා බැද්ද. එයින්ුන් නොැති බමුණ තමා නිරේතෙක් ගැනියන්න අධර්මයක් මෙ හිතිබේද. ඒ අධර්මයට නින්දාාවේවා. අධර්මයට නින්දාාවේවාකිව ොමකක්දේ අධර්ම. ධර්මගෞරවයකින් තොරව බණැසීම අධර්මයයි ඒ අධර්මය ඔබව නිරේට අරගෙනයන්ට පා. ඒ අධර්මයට නින්දාාවේවා. ධර්ම ගෞරවයකින් තොරව, ලාබ සත්කාර උදෙසා තමන්ට තැනක්හදාගැනීම උදෙසා බණ කියනවා නං ඒ අධර්මයයි. එ අධර්මය ඔබ නිරයට අරගෙනයන්ට පහ ඒ අධර්මයට නින්දා වේවා. බෝධි සත්‍යයෝ කියනවා මටත් මාගෙනක් කියන්න තියන්නේ මමත් මේ අභයක් කඩාගැට හොරින් අභයක් කඩාගැන්ට මෙතික් අපපු එකක් මගෙන අධර්මය මගේ අධර්ම මේ මාව නිරයට අරගෙනයන්ට එපා. මගේ අධර්මයට නිින්දාාවේවා. විස්මිතයි මේ ජාතක කතා නම් බිංගඳනේ විස්මිතයි. අපිට වරදින තැම් පෙන්න්නන විදිහ විස්මිතයි. දට තේරුම් ගන්න. බුදුරජාන් වහසේ වැඩඉන්න කාලෙවත් මේක හරියට තේරුම් ගන්න දක්ෂකම හැමෝටම තිබ්බෙනේ. බුදුරජන්හස වැඩ ඉන්න කාලෙවත් ඕක හරිට හැමෝ තේරුම් ගත්ති න ඒ නිසා සමහරු ධර්මයට ලැබෙන්ඩෝන ගරු සත්කාරය දුන්නේ වෙන වෙන දේවල්ොල්ට වෙන වෙන දේවල්ලෝල්ට මූලිකත්වය දීලා තමයි කටයුතු කළේ තමන්ට්‍ර ධර්මයන් නිකාම් විකුණන් කාපපු චරිත ඒකාලෙත් ඉදලතිනවා. කෝකාලික ඊනඟෙට දේවදත්ත කියලා කියන්නේ ඒ කාලේ ධර්මය විකුණාගෙන කාලතිනෝ. බුදුරජාණන් වහන්සේ ඔය දෙන්නා ගැන එක අවස්ථාවක දේශනා කළ දේවදත්තයි කෝකාලිකයි ඒ කාලේ දෙන්නාට දෙන්නගේ ගුණ කියාගන්න නික අමුතු නාඩගමක් පටන් ගෙන තිනවා. මේසුන්ගෙන් ලාබ සත්කාර කීරති ප්‍රසංසා ඇතිකර ගැන්ට්‍ර දේවදත්ත මිනිස්සු තලයට කිහිල්ලලා කෝකාලිකගේ ගුණ කියනවා. අපේ දන්නවද ඔය කෝකාලික කියලා කියන්නේ. පුදදුම්ම තරන් කෝකාලිකට දහම් දෙනුමන්නේ තියෙන්නේ. කෝකාලික කියලා කියන්නේ. හඩිම් මේ දක්ෂ විදිහට ධර්මාර්ථ තෝරන්ට පුළුවන් කෙනෙ. ඔය වැඩිය බන කියන්නේ නැතුව හිටියට පුතුම දක්ෂ එක් කියලදැන් කෝකාලිකගේ ගුණ දේවදත්ත කියන දේවදත්තක ගුණ කෝහාලික කියනවා අපපු අපි දේවදත්තාරයෙන් වහසේ මෙහම මෙමයි කියෙන දැන් දෙන්නවා දෙන්නට ලාබ සත්කාර ලබා ගන්න කතාවෙ ලමේ මේ සම්පූර්ණය කුමන්ත්‍රණ මනිසුන්ගේ හිත පාද වට දන්වදය දේවදත්ත කියෙන දන්නවාද කියලා ඔන්න එක්කෙනෙක් කියනවා. අනිත එක්කෙන කියනවා දන්නවාද කෝකාලික ගැන අතදනික මේ වගේ නනාටකම් ේෙන් ඇන්නද ිීගතන ක් තව එක්කන ගැන ගුණ කියනවා මෙයා හෙම කියෙනා දන්නවාද මෙයා එම කියනවා ඒ කියන්න සම්පූර්ණය මලාබ සත්කාර කීරති ප්‍රසංසා පිළිගැනී මේවා කැමැත්තේ ඔ ආරචේ ගිය ඉතින් භික්ෂුන් වහන්සේ ලගින් බාගෙතුුන් වහසක කනට ම ආරංචේගිය අනේ ස්වාමීණී මේ දේවදත්තයි කෝ කාලිකයි මහනී චච දෙයක් කරනවා ලාබ සත්කාර කැමැත්තින් දෙන්න දෙන්නගේ ගුණ කියාගන්නවා නිස්වාමීණි. හරි හිරිකිි තයිස්වාමිණි කළ කිව්වාම එක. එතකොට බුදුරජාන් වහසේ වදාල මහනිනි ඔය දෙන්නගේ ඔය නීච භාාවය අද විතරත්වනිගන්නමේ. අතීතෙත්තිබුණ. ගොඩා කිස්සර කාලි මහබෝධී සත්තවයන් වහන්සේ ජම්බු රුක්ෂ පිරීගියපු ජම්බු කැලේක එක රුක්ෂ දේවතාවෙක්. ජම්බුම තිබුණේ කැලි. ඒ ජම්බු කැලි මේ රුක්ෂ දේවතා වහිටිය. දවසක් එක කපුටේ ජම්බුවක්තක වහලා ජම්බු කනවා. කපුටා ගහ උඩ තියෙන ජම්බු කකාඉන්නවා දකිනුකොට මේතෙන් දැවිල්ල තියෙන අහිවලෙක්. හිවල්ලා බැලුවා හපි. මේකා මේ කපුට රසවත් ජම්බු කනවා මේ ගහෞට තියන ජම්බු මට ලැබුණන. මට ජම්බු ලබා ගණ්ඩනං කියල් කරන්න තියෙන දේතමයි මේ කපුටගේ ගුණ කියන්ට ඕනා එතකොට මේකා මට පැහැදිලා මට දේවි ජම්බු යම්බ ගිඩි බිමට්ලනේ ගහහිත. නරියයට බෑන ගහට නගින්න. නරයා කපුටාගේ ගුණ කිව්වා එකට කැටිවූ සරයෙන් අති මිහිරි හඬ නගනා. උතුම් කෙනෙකිය මේ සිටින්නේ ලොවේ මන බඳිනා යොවුන් මොනරෙක්වාගේ මයි නදින් රැව් දෙමිනා කවුද මෙිහිරට නාද දෙන්නේ ජම්ඹු අත්ති සිටිනා කිවවා මේ කිවේ ගාටද කපුටට කල්ලු කපුටට කිවන්නේ මොනර වගේ කියලා කෑ ගහනකොට මිනික කණට පාාවෙන හඬත් තියෙන මේ කට කිව්වනි කෝ කිරෙක වගේ නදදදනවා කියලා. අනන්න මයුරයෙක් වගේ ලස්සනට හ්පේ මේ ජම්බුව ඇතේ ඉන්න ඔයා කවුද කියැහුව මේක හපු ගමන් කපුටා වස්සඟ වනා කපුට කට තේරුම් ගණඩිපෑමං කට කියලා කපුට වසඟ වනා කටා කියනවා කුල පුත්‍රෙක්මයි දන්නේ කුල පුත්‍රයෙකුගේ ගුණවනන්ට හැඩටමයි ඔබ ඉන්නේ ව්‍යාග්‍ර පැටියෙකුට සුදුසුවන්න එනි සාය මට සිතෙන්නේ ඔබටත් මේ රස ජම්බු දෙන්න මේ ජම්බු රස බලා පන්නේ මෙතුර සුදුසුය මේදව බහට කපුට කියඇි ඇත්තැත් උසුම් කෙනෙක් උසස් කෙනෙක් මයි තව උසස් කෙනෙකුගේ ගුණ දන්නේ ඇත්තටම මට ඔයාව පෙන්නේ ව්‍යාග්‍ර පැටියෙක් වගේ කාටද මේ කියන්නේ නර නරයට කියාපි මට ව්‍යාග්‍ර පැටියවගේ පෙනවාහනේ කිව්වා. ඒහින්ද මන් දෙන්නන් ජම්බු ඒනම් මේ රසවත් ජම්බූ ඔයා ක්ඩ කිවවා නදටත් තිනවා මේ ජාතිය නාඩක එකඒක්ෙනා නිගන් තමන්ට ලාබසත්කර ලබා ගැන්න කැමෙත්තින් එක එක් කනාගේ ගුණ කියාගන්න එකක් කිහි පැවිදි දෙකේම තිය නවා එතකොට බෝධි සත්‍යවූම මේක බලාගෙන හිටියා කපුටා ජම්බු කඩකඩ දානවා කපුටාට රන්න මොනුරාවගේ කියලා ගුණ කිය කිය නරයා ජම්බු කනවා අනේ ව්‍යාග්‍ර පැටියට ජම්බු දෙනවා කිය කියිය නරියකුට කපුටා යම්බ දෙනවා දැක්කා දැකලා බෝධි සත්‍ය වූ මේ මෙහෙම බෝධි සත්වන් හර සංවේගයක්කු පන්න මේ දෙවට ලැජජා නැතිව බොරු දොඩනා දෙන්නෙක් එකතුව ඉන්නේ. ඉතා කලා තුරකිණ මං මෙවැනි දෙයක් දැකගන්නේ. කෑදේ යලි වමාරමින් කන දෙන්නකි මේ ඉන්නේ එකින එකකාගේ ගුණ කියමින් ජම්බු කනවා බලපන්නේ. කෑද යලි වමාරමින් කියල මේ කිව අරනික කර බොරු සම්පූර් එමනිි බොරුවන මතනයන්නේ දෙන්නව දන්නව බොරුව කියලා. දැ මේ ඒකාලෙනම් මේවා ඉතා කලාතුරකින් දැකගත්තයේ කියලකිනවා. අදකාලන හිම නෑ. අද කාලේ එෙම නැති අය දකිින්ට ලැබෙන්නේ කලාතුරකින්. අදකාලි දේශපාලනයෝ ගත්තුත්ෙම. තනිකරම මෝකතියෙන්. අනිත් බොහෝ තැන්ව ගත් තනිකරම හෝකතියන්නේ කාල බෝධි සත්ව දේවතාවට නම් ඒ කලා තුරෙින් දැකන් ලැබුණේ මේ කාලේ අපිට ඕහුවම තමයි වැඩිපුර දකින්න තියෙන්නේ එනිසා තමුන් අඩුගානේ තමන්ගේ ජීවිතෙන්වන් ඒ වගේ පහත් ගති ලාමක ගතිනි මේවා ඔය ලාමක ගතිී වත් කරගෙන පින්වතුන්නේ බුදු කෙනෙකුගේ ශාසනයයක් අපට මොන ගැහිලතනව උතුම් වාසනය උතුම් ශාසනය මොන ගැහි්චිම හොතේ අපේළඟ ලාමක දේවල් තියාගෙන හිටියුත් හිතන්ඩපා කවදාවත් ධර්මය තමන්ගේ ලාමක භාාවයට කිට්ටුවේ කියලා නෙම වෙන්නේ ධර්මය තියෙන්නේ උත්සස් තැනක ධර්මය ස්පර්ස කළේ බුද්දු පසේ බුද්දු මහා රහත් උතුම මාර්ගඵලලාබින් ඒ උත්තම මෙය තමන්ගේ ගුණ සම්පත්ති උසස්භාවයට පමුණුව ගෙනයි ධර්ම ස්පර්ස කළි ධර්මය කවදාවත් හීන තැනකටඉන්නේ. ධර්මය කවදාවත ලාමක වෙන්නේ. අපි අපේ ජීවිතය උසස් කරගන ධර්මය තියන තැනට ලංවෙන්න ඕනා. ඒකට ධර්නමයට ගරු කරන්න ඕන අපිට ඒකාලෙ අපිටු ගන්නපු ගුරු මව්පියවරු අපි නිකං ඉගෙන ගත්ත විශය පොතට පවා වැදලපුතඒ පොත් පෙරලන්න කිය කියලදුන්නා. පොත්තට පොතක් පෙරල්ලනකොට පොත්තට වන්දනා කරලා පොත පෙරලන්න තමන්ට ඒකින් තමයි සිල්පය ඉගෙන ගණඩ ැබෙන් ඒ පොට ගරු කරන්න කෙව. ඒමන ඔබ දහම්පොත් කියවන කොට ඔබ දහපතර කොච්චර ගරුල යුතු. ඔබේ නිවස ධර්මය තැන්පත් කරලා තියෙනවනන් මේ යම් පොස්ත කාලයක වගේ ඒ පුස්තකාලී දහම් පොත්තුලට කොච්චර ගෞරමානත බවත් දියයුතුද. දහම් පොතා කතර ගන්න කලින් තමන්ගේ ශරීයේ යන පිරිස්තු භාවය ගැ කොච්චර හිියයුතුද මේම කල්පනා කරන්න. ධර්මයට පින්හතුන ගොඩා ගරු කරන්න. ධර්මයට ගරු කරොත් වරදින්නේ. ධර්මයට ගරු කලොත් වරදින්නේ කවදවද. අරහත් සම්මාහා සම්බුදුරජාණන් වහන්සේ පිරිණුමක් වඩිනකොට ශාස්තෘන් වහන්සේ ලෙස අනු දැන වධාරයේ ධර්මවිනය. ඕන තරන් ශ්‍රාවකය හිටිය. ඕන තනම් මාහානු භාහ සම්පන්න ශ්‍රාවක හිටිය බදුජාන් වහසේ ශ්‍රාවකයක්කො පත් කලේ නෑ මහනනි අදින් පස්ස මෙ මේ ශ්‍රාවකාව නායකය කර ගැන්ට එමකිවිනෑ. බුදුරජාන් වහසේ වදාලිමකක්ද මාන ඔබට හිතන්ට පුළුවන් තාගතයන් වහන්ස පිරිණිවීමෙන් ශාස්තෘත්වය අතීතයට ගියා දැන් අපට ශාස්තෘන් වහන්සි නමක් නෑ කියලා හිතන්න පුලුවන් මහනින. මාගේ ඇෑමෙන් ඔබට ශස්තෘ වන්නේ මා විසින් දේශනා කරන ලද ධර්මයත් මා විසින් පනවන ලදද විනයත්තය අපට ශාස්තෘන් වහන්සිේ වැඩඉන්නවා. ඒ තමයි ධර්ම විනය. ඒ ශාස්තෘන් වහන්සට ගරු කරන්න නැතුවනම් බනාහන්නේ. ස්තෘුන් වහන්සට ගරු කරන්න ඇතුවනම් බණන කියන්නේ ඒ ශාස්තෘුන් හසට ගරු කරන්න එතුවනම් බනපත පරිශීලනය කරන්නේ පිහිට අයිද ධරමය පිහිරන්න නෑ ධරමය එ සහඳයට නුවනින් තේරුම් ගන්න බොහෝම මේ අනුකම්පාවෙනුයි අපගේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් බනපදේ දැංහර චබග්‍ය භික්ෂුන් හන්සේලාගේ මේ නාඩගම ඒක පුරුද්ධකට කියානන් ුන්හසේින් ධර්මගවරු ඇත්තුලනන එනිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ජාතක පූත දේශනා කළේ ඉති රාජරුවන්ට කියනවා රයුතුමන මම සැඩොලික් අපි බිළිඳර දොළදූකා කුපන්න යට අඹයක් කණ් වනුන මමන් මේ හොරකමක් කරයි අම්බනැති මේ අවාරේ ඔබතුමාගේ අඹගට නැක්ගි මන් දඩුවල් ලබන්ට සුදුස්සෙක්කිව ගේනීකුට වසග වෙලා මගේ අතිනු තුන අධරමය. එතකොට මහා රජ්ජරුවෝ කියනවා පුත්‍රයා උඹ පුදුම මනුස්සෙක්. උඹ නීච ජාතිය නූපන්නා නං උඹ හොඳ ජාති සම්පන්න කෙනෙක් වුණනාා නං මං උබට රාජ්්‍යිතිෙනවා. උද රාජ්‍යය කියලා කියන උතුම එක ඒක මේ රජ පෙළපත රයිතිකෙනෙකුට දෙන්න ඕ එක එක නීච ජාතියකෙනෙකුට දෙන්නබේ. උඹ උසස් ජාතියක එප දෙලා හිටියනම් මං ඔඹට රාජ්‍ය දෙනවා කෝමිහිටවරින් මං ලඟට වගලින් මගේ පුත්‍රයා කියල බෝධි සත්තයන්ට කතා කළ රජනරුවන්ගේ ගෙල පැළඳගෙන හිටපු රාජකීය රන්මාලය බෝධි සත්තයන්ගේ ගෙලි පැළඳවා. හීන කුලේ සැඩල් කුලේ උපන්න බෝධිසත්්‍යයන්ගේ ගෙලි රජමාලයක් පැළඳවා පුත්‍රයා. මෙතැන් පටන් රාත්‍රී කාලිට උඹ රජ සම්පත් අනුබව කරපන්. මන් දිවා කාලේ රාජ්‍ය සම්පත් අනුභබව කනන්නං. උඹ අධින් පස්සේ නගරාරක්ෂක තනතුර දරමින් මට සේවා කටයුතු කර යුතු පුත්‍රය උබ සැඩල් කුලේ ුනට කමන්නේ මගේ මේ උතුම්පුරය උභාරක්ෂ කරපං ඔබ එකක සුදුස්ෙක්. සත්යම නගරාරක්ෂක තනුතරට පත්කළ රජුරුව එදා පටන් ගුරුවරයාට ගරු සත්කාර දැක්කවා ඒ ආචාරින් ශල්පේට ගරුසාරත්කාර දක්වා තමන් කුඩා ආසනයක වාඩිවෙලා ගරයා ආසනයක වාඩිකරවල මන්ත්‍රගන ගත්තා. ඒ නගරගෘත්තිකයාගේ පරම්පරාව රතු මල්මාලයක් පැළඳගෙන කියනවා. දිගටම නගරක්ෂක කටයුත්ත කලේ ඉතින් බදුරජාණන් වහන්සේ දේශනා කළ මහනිනි එදා ඒ නුවනැති රජ්ජුරුවෝ වෙලා හිටියේ. අපගේ ආනන්දයෝ. අර සැඩොල් මේ පුත්‍රෙක් විසින් තමන්ට කාරණය කියලා දෙනකොට ඒකට හිත නමාගණ්ඩ තර නුවනැත්තෙක් වෙලා හිටියේ ඒ කාලේ ආනන්දයන් වහන්සේ. සැඩල් පුත්‍රයාව සිටියේ බෝධි සත්‍යව වන මමහි කියලා බුදුරජාන් වහන්සේ මේ චවක ජාතකය දේශනා කළේ තින් චවක ජාතකයයි ජම්බු කාදක ජාතකය කියන උතුම් ජාතක පුවත් දෙක අදා පිකන ගත්තා ධර්මයට ගරු කරන්න පින්වතුනේ. ඉතා කලාතුරකින් මේ මනුස්සෙක් විදිහට උපදින අවස්ථාවක ධර්මයක් මන ගැෙනවා කියන්නේ ඉතාම කලාතුරකින් එදන එකක් මේක ක්ෂණ සම්පත්තිය කෙච්චෝ සද්ධම්ම සමනම් බණහන්ට ලැබීම දුර්ල බයි ඉතා දුරල බයි ස්සේක් බවු පත්වෙල බණහන්ට ලබු මේ දුලබ මහොති පිගතුනේ. අප ධර්මයට ගෞරව කරගන්නඩ බැරෝගයෝ අපි ගොඩාහක් වරදිනවා එනිසා ධර්මයට ගරු කරන්න හොඳ ධර්ම ගෞරවයකින් යුත්තව ධර්මය අන් ධර්ම ගෞරව යුක්තව ධර්මය දේශනා කරන්න දේශකයන් වහන්සේලාට පමණක් සවන්ධදින මොක නනිත්තයට සමන්දින කාල අපරාදය අප රාදේ කාලේ තමන්ට බනපදයක් ගෙන ගෞරවවෙන්න ඇති නීච හිතත්වයන පුද්ගලයකින් කවමදාකවත් ඒ බනපද තේරෙනවා තේරනෙනවා තේරනවා කියලා හිතන්න පුළුව කවදාවත්තේ දර්මය පහිරන්නේ ධර්මය පිහිටන්ට නං ධර්මයට ගරු කරන කෙනෙක්ගින් ධර්මය හන්න ඕන එනිසා ධර්ම ගෞරවේ ඇති අයගින් ආසාවෙන් ධර්මය අහන්න සවන්යමාගම ධර්මය හන්න බන අනකොට හිතන් මන් ඉන්ද ටිඩ දෙන්නේ මේ හන්්ිම බන්න ම සසරින් නිදහස් කරන බන්න මන් ඉන්ද ටිට දෙන්නේ. මං කම්මලිකමට ඉිට දෙන්නේ මං මේ හන්නේ මව සසර නිදහස් කරන ධර්මය. මගේ දු කොක්කෝම යම්දවසක නිවන්ඩ මේ ධර්මය මං අලකට කම්මලික ට දෙන්නේ මං ගෞරුවින් ධර්මය හනවා කියලා හිතාගෙන හොට ධර්මය හ ධර්මය මතක තියයා ගන්න. නොප මාව පින්හුතුන නිධර්මය හෙසිරන්න අපට ගෞතම ශාසනය තුළ මේ උතුම් ශ්‍රීසත් ධර්මී පිසරනල බට වාසනාව ලැබේවා. සාදු, සාදු සාදු අප රැස් කලාවූ ධාරතරපුුණණි ධරමයන්. සියලු දෙවිියෝ සතුටින් අනුමෝ දැන්වෙෙත්වා. සක්දි මිවිධානෝ සතරවරන් දෙවිවරු සෙපති දෙවරු අපගේ ෂ්ඨකාමී හිතකාමි දෙවිවරු පින් අනුමෝ දංව දෙව සැපිං ර වඩේවා. ඒ සියලු දෙවියෝ ලොකුකුඩා හැම දෙනෙක්කුම ආරක්‍ෂා කරත්වා සාදු සාදු සාදු. ක ගට ුදනාාව වූ සියලුවූ ම පුුණි ධර්මයෝ අපගේ කල්ලයාන මිතර පරමපූජනීය පින්වල් ලොකසාමීන් වහන්සේටත් මහමෙවුනාාවාසී රට්ලෝකවාසී මහසඟරුවනටත් අනගාරිකාමයෑ නිවරුන්ට සිල්මෑ නිවරුන්ට උතුම් පැවැදි භාවේ අපේක්ෂාවෙන් සිටින පින්වත්දූ පුතුන් හට මේ උතුම් පින ධර්මාව බෝධහෙට හේතුවේවා සාතු සාතු සාදු ැස්කර ගණඩ දනාවූ උදාාරතර පින අද දායිකතේ දරූ පින්වතුල්ලගේ නමින් ජීවිතේ තනන්ත සසර පුරාවටත් මියපරලෝ යන්ටේදනු. සියලු ඥාතිත සමූහයාට අනමෝදන් වෙෙත්වා ඥාතීන් පරලෝව සැපේ ලබත්වා. ඉක්මං භවයකදීම දුක්ඛිත සංසාර ගමනින් නිදහස්වෙත්වාන පැතුමින් පින් පැමිණවීම සිද්ධ කරන්ට දැනට අසනීපතත්වයෙන් සිටින පින්වත් සෙත් සහස්ත්‍රපතාට තුම්ධර්මදානය ආශිර්වාදීෙන් ෙරුවන් සරණින් දෙවරකවරණින් ඉක්මනිින්ම නිදුක් නිරෝග සුවපත්භාවේ සැලසේවා කිය අපිසෙත් පතනවා එංගලන්තේ පදිංචි පින්මත් නෙලුම් චූලනී සහ රම්මයා කියන මේ සැදැහැවතුල්ලා නිරතුරම උතුම් කල්්‍යයානොමිත්‍ර සම්පත්තිය ලැබේවා උතුම් චතුරාරය සත්‍ය අවබෝධයට මේ පින උපකාරක ධර්මයක් වේවා කියන අත්‍ය උදාාර පාර්ථනාවෙන් අද ධර්මදාන පින සිද්ධ කළේ පින්වතුල්ලගේ ඒ උත්තුම් පැත්තුම ඒ අවුරින්ම සපරවේවා. ලයා අනොමිතර සම්පත්තිය නිතියෙන් සුරැකේවා. ගෞතම සාාසනය තුළ සුවසේ පිළිවෙත්පුරට ලැබේවා. සුවසේ චතුරාරය සත්‍යය ධර්රමය අවබෝධ කරගන්ට. අද මේ රැස්කරපු අත්ය උදාාර ධර්මදානය හේතුවේවා කියලාප ආසිර්වාද කරනෝ පින්වතුල්ලට සෙත්පතනවා. සුජීවත්ත සිටන දෙමාපියන්ට දදායකත්තය දරුූ පින්වතුල්ගේ පවුල සියලු දෙදිනාට දූ දරුවට ඥාතීන්ට මේ පින් අනමෝදං වෙවා ු්‍රද්ධ මාසික ධර්මදාන සාමාජක පින්ංවතුල්ලාටත් ස්්‍රද්ධහරූපවාහිනිය ලක් මේ. කාර මන්ඩලේ පින්වතුල්ල සියලු දෙනාටත් නිරන්තරින් උතුන් බණපදශ්‍රවණය කරන මේ සැදහැවතුල්ල සියලු දෙනාහට ජාතක කතා ආසාාවෙන් අහන ගුණධර්ම හදාගන්න මහන්සිගන්න හෙම දෙනාට. කරදරයක් වෙහෙසක් පීඩාවක් නැතුව. ජීවිතේ කර කියන රැකිරක්ස්වා ව්‍යාපාර වෙලෙහිෙනඳදා ගොවිතැම් ත්තාද සියලු ටයුතු සුවසේ කරගන්නඩ ලබේවා අද ධර්මදානය කළේ පින්වතුල්ලා විදේශ ගතව හිඳමින් විදේ තව ගවන ජීවිතව වෙහෙසකින්තොරව සුවසේ ගත කරන්නට ලැබේවා පැටුන්ගේ අධ්‍යාපන කටයුතු අදියද සාර්ථක වේ වා කල්ලයාන මිත්‍රරසුලේ හොදට පින්ංකරගෙන ගෞතම සාසනී ධර්මාාවබෝධීින් සැනසිෙන්ට හැමදිනාට වාසනවල පේවා. තිරුවන සරණයි ඔබට නමෝබද්ධය.